අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මෙරට විශාලතම සිමෙන්ති කම්හලේ වැඩ ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි කාඩිනල් හිමි එක්සත් ජාතීන්ගේ මානහිමිකම් කොමිසමට කතා කරයි යුක්‍රේන රුසියා අර්බුදයේ මැද සුරුට්ටු පත්තු කරන ශ්‍රී ලංකාව ගැන අනුර කියයි දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය අද ජාත්‍යන්තර කාන්තා දිනයයි බොහෝ විට තොටිල්ලේ පදවන අත ලොව පාලනය කරයි කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඇත්තටම අද ජාත්‍යන්තර කාන්තා දිනය අප සමරන්නේ අර්ථවත් ලෙසද ජාත්‍යන්තර කාන්තා දින දවසට කාන්තාවන් වෙනුවෙන් කරන්නේ නැති දෙයක් නැහැ. නව ව්‍යාපෘති කාන්තාවන් නගා සිටුවීමේ වැඩපිළිවෙළවල් ආදී එකේ නොකේ විවිධ දෑ අද දවස තුල අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපේ රටේ ක්‍රියාත්මක බොහෝ කාන්තා ව්‍යාපෘති වලට ඇත්තේ දේශපාලනික අරමුණු පමණයි. ඒ නිසා ඉතිහාසයේ පුරාවට අපේ රටේ කාන්තා දිනයටත් ළමා දිනයටත් ආදී විවිධ දිනවලට කොළ පාට, රතු පාට, නිල් පාට ගාලා විවිධ උත්සව තියෙනවා. ආධාර බෙදනවා. නමුත් ඇත්තටම කාන්තා දිනයේදී අප මතක් කරන්නේ අපේ රටේ කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනා ගන්නා ලෙසයි. ඒ සඳහා විධිමත් සහාය ලබා ගන්නා ලෙසයි. දීර්ඝකාලීන බුද්ධිමත් සැලසුම් මෙරට කාන්තාවන් වෙනුවෙන් සකස් කරන ලෙසයි. හුදෙක්ම මහානමැෂිමක්, හිරමණයක් ආදී ඉතා ප්‍රාථමික දේ බෙදා දීමෙන් මේ රටේ විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන්ගේ දැවෙන ප්‍රශ්නවලට තිරසාර විසඳුමක් ලැබෙන්නේ නැති බව අද අපි මතක් කළ යුතුයි. මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිකිරීමට යෝජිත නව වාණි කර්මාන්ත ශාලාව සඳහාද මුල්ගල් තබනු ලැබුවා. අක්කර 250ක භූමියක ඉදිවන නව වාණි කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400ක්. එන් අනතුරුව නව සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කර්මාන්ත ශාලා පරිසරය තුළ නිරීක්ෂණයකද නිරත වුණා. 2020 වසරේ මාර්තු මාස ඉදිකිරි ආරම්භ කළ කර්මාන්ත ශාලාව සඳහා සිදු කෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100ක්. අක්කර 63ක භූමි භාගයක අති නවීන පහසුකම් වලින් සමන්විතව මේ ඉදිකර තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරටද ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ලිමිටඩ් ආයතනය මෙලෙස එක්වනවා. ජාත්‍යන්තර ප්‍රවණතා අනුව ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතා කරගනිමින් භාණ්ඩ හැසිරවීමේ නවීන තාක්ෂණ ක්‍රමවේදයන් රැසක් මේ තුල අඩංගුයි. ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්ත ශාලාව සාමාන්‍ය පොට්ලන්ඩ්, පොට්ලන්ඩ් කොම්පයිට් සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් ඇතුළු සිමෙන්ති වර්ග සියල්ල නිෂ්පාදනයටද සැලසුම් කර තිබෙනවා. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමද සිදු වුණේ ජනාධිපතිවරයාගේ සුරතින්. මෙම අවස්ථාවට රජ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ද එක්ව සිටියා. 2015 හම්බන්තොට වරාය ඉදි කළා. අපි ආරම්භ කරා නැව් වලට ඉන්ධන සපයන, තෙල් සපයන. අපි ඒක ආරම්භ කරලා විශාල ප්‍රමාණයකට දිනපතා තෙල් දෙන්න කටයුතු කරා. අවාසනාවට 2015 ජනවාරි 8 වෙනිදා පස්සේ සතියක් කියන ඒ වරායට තෙල් ගන්න අපු නැව් සියල්ලම නතර කළා. ඉන් පස්සේ එතන නැව් ආවෙ නැහැ. අපට ලැබෙන දිවිච විදේශ විනිමය ලැබුණ අබලාපොරොත්තු වෙච්ච දේ සිතුනේ නැහැ. අවුරුදු පහක් මේ වරාය සම්පූර්ණයෙන්ම ඉදිරි පියවර සලසුම් ආධාරයෙන් කරන්න පුළුවන්නේ නැහැ. ඒ සඳහා තමයි ඒ රජය මේ වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට බදු දෙන්න තීරණය කළේ. තද වෙනකම් අවුරුදු 3-4ක් ගෙවිලා තියෙනවා. කිසිම දෙයක් සිදු වෙලා නැහැ. රජයේ නිලධාරීන් විවිධ වගකීම් දරන අය මේ රටේ යහපත වෙනුවෙන් රට කරන්න ඉත අදිෂ්ඨාන කරගන්නවා නම් මේ රට දිනවන්න අපට අපහසුතාවයක් නැහැ. පාස්කු ප්‍රහාරයේ වෙන්දිතෙන්ට සාධාරණයටු කිරීමට මැදිහත් වන ලෙස කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙනවා. මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව දෙවනුව අවධානයට යොමු කෙරුණා. මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මියද පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව සභාගත කරමින් ප්‍රකාශ කළේ 2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අවශ්‍ය බවයි. මීට පෙර කොළඹ අගරදගුරු කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමු වී පාස්කු ප්‍රහාරය වින්දිතීන්ට දඬුවම් නොලැබීම පිළිබඳව සාකච්ඡා කළා. එවැනි පසුබිමක පාස්කු ප්‍රහාරය පිළිබඳ වින්දිතීන්ට සාධාරණයේ ඉටු කරන්න මැදිහත් වන ලෙස කාර්දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් අද ඉල්ලා සිටියා. 2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් දරු දැරියන් 82 සහ රටවල් 14කට අයත් විදේශිකයින් 47 දෙනෙකු ඇතුළුව 269 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. 500 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලැබුවා. මෙම සමූල ඝාතනය පිළිබඳව මුලින්ම ඇති වූ හැඟීම වුණේ ඒ හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් කියලා. කොහොමුණත් ඉන් අනතුරුව සිදු වූ විමර්ශනවලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් කියලා. අපිත් සත්‍ය සොයන සිවිල් සංවිධානත් දිගින් දිගටම ඉල්ලීම් කළා වින්දිතීන්ට යුක්තිය ඉටු කරන්න කියලා. එය ඉටු කරන්න ශ්‍රී ලංකා රාජ්‍ය සමත් වෙලා නැහැ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීම සහ වග කිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයන් දකින්න ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට බිහිසුණු අපරාධයේ සිදුවී වසර 3කට ආසන්න කාලයක් ගත වී ඇතත් පාස්කු ඉරුදින ඇත්තටම සිදුුණේ කුමක්ද යන්න පිළිබඳව අපි තවමත් අඳුරේ ඉන්නේ. මෙය අගතියටපත් වින්දිතීන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක්. ඒ නිසා අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සමාජික රටවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස්කිරීම ඉදිරියට කරගෙන යාමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනයේ පිටුපස ඇති සත්‍ය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය ලබා දෙන්න කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 626කට නව නිවාස ආධාර චෙක්පත් ලබා දී තිබෙනවා. ඒ අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 576ක් නියෝජනය වන පරිදි අඩු ආදායම් ලාභීන් පවුල් 626ක් සඳහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ තංගල්ල නගර සභා ශාලාවේදී 2015 නොවැම්බර් මාසේ උමා ඔය ජලාශය හදලා ලුගැල්ලවාය හම්බන්තොට දිස්ත්‍රික් වලට අවශ්‍ය වතුර ටික දීලා ගොවිතැනට ඒ එක්කම විදුලිය නිෂ්පාදනය කරන්න විදුලි බලාගාරයක් හදලා තියෙනවා පොළොව යට මෙගවට් 120ක් නිෂ්පාදනය කරන්න. අද විදුලිය කපන්න වෙන්නේ පහුගිය අවුරුදු 5 මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න. අපි ඔක්කොම එකතු වුණොත් මේ සටන ජය ගන්න පුළුවන්. අපිට වැක්සින් ටික දුන්නා, කොරෝනා සටන දින්නා, දැන් තියෙන්නේ ආර්ථික සටන. මේ සටනත් අපිට දිනන්න පුළුවන්. මේ සටනත් අපි එකතු වුණොත් අපිට දිනන්න පුළුවන්. අනුර කුමාර දිසානායක ඇවිල්ලා රුපියල් 100ක් සාක්කුවේ දාලා මේක ඩොලර් 100ක් කරලා පෙන්වනවා නම් හෙට මං හිතන්නේ අපි කවුරුත් කැමති අනුර කුමාර දිසානායක මේ රටේ නායකයා වෙන එක. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක චමල් ඇමතුමා වල්ලම් පුළුවන් නම් ගහනවා. නාමල් ඇමතුමා පුළුවන් නම් අල්ලන් ගහනවා. බැසිල් ඇමතුමා පුළුවන් නම් අල්ලන් ගහනවා. ඒක ගහපුවාම බලනවා මහින්ද රාජපක්ෂ නම වට්ටන්න පුළුවන් වෙයි කියලා. මහින්ද රාජපක්ෂ නම වට්ටන්න මේ හම්බන්තොට විරෝධාර ඔබ තමුන්නාන්සලා ඉන්නකම් කිසිම වෙලාවක හැකියාවක් නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලට ගැනීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ තංගල්ල පැරණි පොළ භූමියේදී ආරම්භ වුණා. කිලෝග්‍රෑම් 1ක් රුපියල් 165ක රජය සහතික මිලක් යටතේ ඒ සඳහා මුදල් ගෙවින් අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී කහ ගොවීන් වෙත ප්‍රදානය කෙරුණා. ගොවියාට උපරිම මිලක්, පාරිභෝගිකයාට සහන මිලක් තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. සරුදේ නිසරුදේ ලෙසත් නිසරුදේ සරුදේ ලෙසත් දකින පුද්ගලයාට කිසි විටක සාරවත් දෙයක් ලැබෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පූජ්‍ය කොණකලගල උදිත නායක මාහිමිපාණන් වහන්සේ උඩරට අමරපුර නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් අසාරේ සාර මතිනෝ සාරේ තා සාර දස්සිනෝ තේසාරණ්ණාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචර. කවුරු හරි සරුදේ නිසරු හැටියට දකිනවා නම්, කවුරු හරි නිසරුදේ සරු හැටියට දකිනවා නම්,
කිසිදාක එවන් පුද්ගලයෙකුට සාරවත් දෙයක් සරු දෙයක් සිදුවන්නේ නැහැ. අද සෑම දිසාවක් දිහා බැලුවහම බොහෝ දෙනා උත්සාහ කරනවා පෞද්ගලික න්‍යාය පත්‍රයන් ජයග්‍රහණය කරවන්නට. කරන දේ කෙතරම් සරුවත් මොනෑම හෝ ක්‍රමවේදයක් උපයෝගී කරගෙන ඒක සරු නෙවෙයි નિසරුයි කියලා රටටත් ජනතාවටත් ඒත්තු ගන්නන්න හදනවා. මොනෑම හෝ નિසරු දෙයක් සිදු වෙනවා නම් මොනෑම හෝ අගතියක් අකටයුත්තක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන નિසරු දේ කෙතරම් හානි කරුවත් નિසරු දේ සරු කරලා පෙන්වන්නට යම් යම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. යුක්‍රේන රුසියා අර්බුදයේ මැද්දේ සුරුට්ටු පත්තු කරන ආණ්ඩුව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කළා. ඒ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ද වතුරත් නේ තෙලුත් නේ ඊටස් මොකද උනේ විදුලිය කපන්න පටන් ගත්ත පැය 7 8 දැන් යෝජනා කරන මොනවද හදිසි මිලදී ගැනීම ඒකෙනුත් ගන්න නායකව ගන්න බැරි වෙලා තිබෙනවා දැන් අන්තිමේට මොකද වෙලා තියෙන්නේ එක එක රටවලින් අය ඉල්ලන්න පටන් ගන්න තියෙන්නේ එදා වේලෙ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කියනවා අපිට කිරිපිටි ගේන්න සල්ලිත් නැහැ එඳ අපිට ඩොලර් මිලියන 200ක් දෙන්න කිරිපිටි ගේන්න කියලා ඕස්ට්‍රේලියාවෙන් කියනවා පාකිස්තානෙ ඉල්ලනවා අපිට ඩොලර් මිලියන 200ක් දෙන්න යකඩදා සිමෙන්ති ගේන්න කියලා බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 250ක් ගත්තා හාල් ගේන්න කියලා බංග්ලාදේශය හැදුනෙත් 1970 දී අද අපි ගිලගේ ණය ඉල්ලනවා මේ පළක ලැජ්ජ වෙන්න ඕන 12 මිලියන් 250ක් අතමාරු මේකක්වත් දිගු කාලෙ නෑ වෙනවා අතමාරු සොෆ්ට් ලෝන් ඔය යන සොෆ්ට් ලෝන් කියලා අපි කියන්නේ අපිට මේ පොඩි ගාණක් හම් වෙන්න එනවා පඩිය ගන්නකම් කීයක් හරි දෙන්න මෙන්න මෙහෙම යන්නේ බංග්ලාදේශෙට ගිහලා සොෆ්ට් ලෝන් එකක් ගත්තා මාස 3කට මාස 3 ඉවර වෙනකොට ගෙවන් ගන්න බැරි වුණා ආයාණ්ඩුවක තව මාස 3ක් දීර්ඝ කරලා දෙන්න බංග්ලාදේශ කිව්වා හැබැයි පොලිය වැඩි කිව්වා පොලියක් වැඩි කරලා ඉන්දියාවෙන් ගිහලා අතමාරුවක් ඉල්ලනවා 12 මිලියන 500ක පරිප්පුසා තෙල් ගේන චීනෙන් ගිහලා 12 මිලියන 1000ක් ඉල්ලනවා අතමාරු සොෆ්ට් ලෝන් එකක් එහේ රුසියාවයි යුක්‍රේනයයි ගහ ගන්නවා ඒ අස්ස අපි ගිල්ල රුසියාවෙන් ඉල්ලනවා අපි ඩොලර් මිලියන 300ක් දෙන්න බැරි. ඒ රැවුල ගිනියර අපි සුරුට්ටු පත්තු කරන්න. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. සමහර විපක්ෂය අර එළුවපස්ස යන නරියා වගේ දඟලනවා ආණ්ඩුව අරන් යනවා ආණ්ඩුව යනවා. අවුරුදු 3ක් ආණ්ඩුවට වැඩ කරාන යන කාලෙ තියෙනවා. හැබැයි අවුරුදු 3 අපි උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි. ඒගොල්ලොන්ගේ පුරුද්දම ඉතින් අතනින් දික්කසා දෙනවා මෙතනින් බදිනවා ඒක තමයි හැමදාම කරලා තියෙන්නේ. හැබැයි ඒ උගුල්වලට අපි අහුවෙන්නේ නැහැ. අතන මෙතන නිකන් හොර දීගවල යන ඒ විවාහ වලට අපි දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති තියෙනවා අපේ බලවේගයක් ඉන්නවා. අපට තියෙන්නේ පෞද්ගලික කාලසටහන් නෙවෙයි. අපේ යුතුයකම සහ වගකීම හොඳින් අඳුනා ගත්තොත් මං හිතන්නේ මේ සියලු ප්‍රශ්න ගැටලු වලට විසඳුම් එතනම තියෙනවා. මුදල් ඕන තරම් තියෙනවා ඩොලරුත් තියෙනවා රුපියලුත් තියෙනවා රුපියල් නම් අච්චු ගාලා දුන්නා ඩොලර් නැති එකේ අමාරු දැන් පේනවා දැන් ෂෙඩ් එක දකින්නේ වාහන පොලිම දැක්කම දැන් ආණ්ඩුවට බූතයා ගන්න කාලය ඇවිල්ලා තියෙන දැන් අපි ආශ්‍රයයි විවේචනය කළ අය ඉවත් කිරීම තුල මා දන්නේ බලාපොරොත්තු වෙන විසඳුම හෝ ප්‍රතිඵලයක් මොකක්ද කියන ගමේ සාමාන්‍ය කතාවක් තියෙනවා අර කූට මන්න වගේ ඇමති මණ්ඩලයේ විෂයන් මාරු කරලා මේ ගැටළු ප්‍රශ්නවලට සාර්ථක වූ පිළිතුරක් ලැබේ කියලා විශ්වාස කරන්න අමාරුයි. දැන් මේ ආණ්ඩුව පොලිමර නම් විසඳුමක් හොයාගෙන තියෙනවා කියලා අපිට ආරංචි. මොකද සමහර තැන්වල පොලිම වෙනුවට ටෝගන් එකක් දෙන්න කියලා. පොලිස් මහත්තුරු ඇවිල්ලා කියලා දෙනවා පොලින් තියන්න එපා වාහන ටික යවන්න ටෝගන් එකක් දෙන්න කියලා. ඉතින් මේ විසඳුමක්ද කියලා අපි අහනවා. අද ඔවුන් සවිමත් කරපු අසිපතින් Tamange ගෙල කැපෙන වෙලාවට දැන් පාරට බහැලා අඬලා දොඩලා කඳුළු සලලා වැඩක් නැහැ. ඔය වීරවංශම තමයි අයියෝ සිරිසේන ෆ්ලයිට් එකකින් තුතවයන් සිරිසේන කියලා අද මෛත්‍රීපාල මහත්තයා ගොඩක්කොට වැටෙන නඩන්. පොඩි පොඩි මළු එකතු කරලා මහාණ්ඩුවක් හදන්න උත්සාහ ගන්නවා නම් ඒක වීරවංශලාගේ අවසන් සිහිනේ. එත් සමගින් සියත උදැස්සන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.